කවුද මේ රට විරුව කියලා කියන්නේ හට ගියා කියලා විරුවෙක්ුණේ කොහොමද හරි මේ කතා කරන්නේ ගෙවල් දොරවල් විකුණලා හරි ඉඩකඩම් විකුණලා හරි නොමිලේ හරි රට ගිහිල්ලා දුක් විඳලා ගෙවල් වල වැඩ කරලා හරි මොනවා හරි කරලා සල්ලි යවන මේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ ඉතින් අනිවාර්යෙන්ම ඔයාලටත් මේ කතාව ඇහෙනවා නම් අලුත් කෙනෙක් නම් මගේ channel එකට අනිවාර්යෙන්ම මම subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකක් ඔයාලා ගෙන්න ගන්න ළඟටම ඉතින් ඒ නිසා මගේ channel එකට ශක්තියක් වෙන්න මම subscribe කරලා හරි මම කියන්නේ මේ විදිහට ඕනම රටකට විදේශයෙන් ලැබෙන සල්ලි වලින් තමයි ගොඩක් විරට රට ශක්තිමත් වෙන්නේ ඉතින් ඇත්තටම කෙලිම පිට රටකට ගිහිල්ලා ගොඩක් අය හිතන්නේ සැප විඳිනවා ඇති කියලා නෑ නමුත් සැප විඳින්නේ නෑ ගෙවල් දොරවල් වල පුළුවන් තරම් වැඩ කළා රෑ නිදිමරන ගොඩක් විරට කන්නත් නැතුව වැඩ කරන අපේ සහෝදර සහෝදරි ඕන තරම් ඉන්නවා මම උනත් මේ කතා කරන්නේ රෑ වැඩ කරන ගමන් වලට පේන ඇති මේ අවිද අවිද මේ වීඩියෝ එක ගත්තේ ඉතින් අපි මේ දේවල් රකින්න ඕනේ මේ බිල්ඩින් රකින්න ඕනේ අපි රකින්නේ අනුන්ගේ බිල්ඩින් ඒනි නැත්නම් නිදිමරාගෙන රැක්කත් ටක් කරේ ඉඳියොත් ඒත් පඩියක් කපනවා ඉතින් එහෙම කරලා තමයි අපි ලංකාවට සල්ලි දෙවන්නේ ඉතින් ඒ ලංකාවට සල්ලි දෙවෙන නිසා තමයි එක් කාලයක රට විරුව කියලා හැඳින්ුවේ ඉතින් නමුත් දැන් රට විරුවෙන් වෙලා තියෙන මේ කාලේ හැටියට හදිස්සිය කරවත් ලංකාවට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මොකද මම කියන්නම් මගේ සහෝදර නාලිකාවක කෙනෙක් කතා කරා එයා කියනවා මම ඡන්දේ දාන්න තව දෙකකට කලින් ගියාලු ඡන්දේ දාන්න ඉතින් එහෙම ඡන්දේ දාපු කරපු කෙනාද මේ විදිහට අපිට සලකන්නේ කියලා ඒ කෙනා කතා කරනවා ඉතින් ඒකත් මම ඔයාලට මතක් කරේ ඇත්තටම එහෙම තමයි දැන් මේ වෙද්දි අපිට ලංකාවට යන්න බෑ හදිස්සියකටවත් මොකද අපි හම්බ කරගත්ත දේ ගොඩක් මහන්සියෙන් හරි ටොයිලට් හොදලා හරි පාරවල් නතු කරලා හරි හම්බ කරගන්න දේ අඬා අඬා කියනවා මේ අක්කලා ඒ දේවල් අපි කොහොමද හෝටල් වලට දෙන්නේ ඇත්තටම හෝටල් වලට රුපියල් ලක්ෂ ගණන් දෙන්න මිනිසුන්ට සල්ලි තියනවාද මොන රටක වැඩ කරත් ඇත්තටම මේම සල්ලියක් නැහැ මිනිසුන්ට ගොඩක් දුක් විඳලා තමයි සල්ලි හම්බ කරන්නේ ඉතින් අනිවාර්යයෙන්ම අපිට මේක වෙනස් කරගන්න වෙනවාමයි හදිස්සියකටවත් කරදරයක් වුණත් අපිට ලංකාවට යන්න බෑ එනම් මේ ගැන චුට්ටක් ඔයාලගේ අදහස් කියන්න ගොඩක් ස්තුතියි මේක බලන්න આવට හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා